හිතවත් මිත්‍රෝනි මේ නිශ්චිත මොහොත වෙන විට 69 ලක්ෂයක් කරක් පිටාමත්ම සතුටින් තමයි ඉන්නේ විශේෂයෙන්ම බදු දින් අත්අඩංගුවට ගැනීමට රජයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් හැබැයි 69 ලක්ෂයක් කරක් නොදන්න කාරණේ තමයි බදු දින් අත්අඩංගුවට ගන්න යන්නේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නෙමෙයි ඔහුට ඒ සම්බන්ධයෙන් නෙමෙයි චෝදනාව එල්ල වෙලා තිබෙන්නේ රාජ්‍ය මුදල් අවබහිතා කිරීම සම්බන්ධයෙන් ඒ කියන්නේ ජනාධිපති වරණය සඳහා අවතන් වෙලා හිටපු පුත්තලමේ ජනතාව අදාළ ඡන්ද මැදිස්ථාන සඳහා ගෙන යාමට ලංගම බස්රට භාවිතා කරයි කියන චෝදනාව තමයි ඔහුට තියෙන්නේ මිත්‍රෝනි මේ චෝදනාව මේ විදිහටම මහින්ද රාජපක්ෂටත් තියෙනවා හැබැයි ජාතිකයේ කරුමේකට යහපාලන ආණ්ඩුවට බැරි වුණා මේ මහින්දලට දඬුවම් කරන්න මොකද මහින්ද ලංගම බස්තු අරගෙන තිබුණා එවකට පැවති මැතිවරණ ප්‍රචාරක වැඩවලට හැබැයි ඔවුන් අද වෙනතුරු ඒ සඳහා බිල් ගෙව්වේ නැහැ ඒ විතරක් නෙමෙයි රූපවාහිනී සංස්ථාවේ මරා වෙනුවෙන් දාපු ප්‍රචාරක දැන්වීම සඳහාත් මුදල් ගෙවලා නැහැ ඒ නිසා මරාට තියෙන්නේ මේ හා සමාන වූ චෝදනා හැබැයි බදෝදේන්ට ක්‍රියාත්මක වුණු නීතිය එදා යහපාලන ආණ්ඩුවට බැරි වුණා මරාට එරෙහිව ක්‍රියාත්මක කරන්න ඒ විතරක් නෙමෙයි ගෝටටත් මේ චෝදනාවම තිබුණා ඒ තමයි ගෝටත් මරත් එකතු වෙලා තමන්ගේ මහයුන් දෙන්නගේ සොහොන හැදුවේ ජාතිය සල්ලි පාවිච්චි කරලා ඒ නිසා ගෝටට විරුද්ධව තිබුණා රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධ නඩුව හැබැයි ඒ වෙලාවේ මේ සියලුම දෙයට නීති උපදෙස් දුන්නේ එහෙම නැත්නම් ඒ කරපු කුපාඩි වැඩ නීතියේ සිදුරු වලින් රිංගල යන්න කොහොමද කියලා දුන්නේ අලිසබ්රි ඒ සඳහා දුන්නු කෘතගුණ සැලකීමක් විදියට දීපු තෑග්ගක් තමයි මේ අධිකරණ ඇමතිකම මේ නිශ්චිත මොහොතේ බදෝදීන්ටත් නීති උපදෙස් දෙන්නේ අලිසබ්රි සාමාන්‍යයෙන් මේ නාටකයේ පිටපත ලිව්වේ අලිසබ්රි හැබැයි අලිසබ්රි ලියපු හැම දෙයක්ම නැත්තම් දීපු හැම උපදේශයකින්ම අවසානයේදී ගෝඨ විනාශ වුණා ගෝඨ ඇදගෙන නැවා මේ වෙනකොටත් අලිසබ්රි ගෝඨ වගේම බදෝදීන්ට උපදෙස් දීලා තියෙනවා අභියාචනාධිකරණයට ගිහිල්ලා තමන් අත්අඩංගුවට නොගන්නේයි කියලා රිට් ආඥාවක් ගන්නයි කියන කාරණේ මිත්‍රෝනි බදෝදීන් ඉන්නේ ඈතක නෙමෙයි බදෝදීන් ඉන්නේ මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව යටතේ ඔහු අභියාචනාධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් අනිවාර්යයෙන්ම මරාගේ ආරක්ෂාව යටතේ ඒ කියන්නේ බැසිල්ගේ උපදේශකත්වයේ සහ මග පෙන්වීම යටතේ ආරක්ෂාවෙන් තමයි ජීවත් වෙන්නේ ඒ රිට් ආඥාව ලැබුණු වහාම ඒ කියන්නේ අර ගෝට අත්තරංගුට ගන්න එපයි කියලා අභියාචනාධිකරණය දුන්නු රිට් ආඥාවට සමාන රිට් ආඥාවක් ලබා ගැනීමෙන් පස්සේ ඔහු නැමත වතාවක් සමාජ ඉදිරියට ඒමට නියමිතයි කියන එක තමයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මිත්‍රෝනි මුම් මේ සෙල්ලම් කරන්න ඔබෙත් මගෙත් විඥානීය සමග ඔබෙත් මගෙත් විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලය සමග ඒ නිසා මේ කාල කන්ණි ක්‍රමය වෙනස් කරලා මේ රටට සැබෑලිසම ආදරය කරන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මිත්‍රෝනි අරගලසු ජයග්‍රහණය කොමිතුබ ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.